The Leader TV අත ගොසිප් එක පොහට්ටුවේ ඊළඟ කැරලි නායක මහින්දානන්ද ජාතික නායකයෙකුට වේකන්සියක් 22 ගොඩදාන්න ගිය අලි සබ්‍රිට වජිරකෙන් ගැළවිල්ලක් නැති වෙලා පොහට්ටුවේ ඊළඟ කැරලි නායක මහින්දානන්ද මේ අස්සේ පොහට්ටුව දෙදරන තර්ජනයක් මේ සතියේ සිකුරාදට උදා වෙනවා ඒ තමයි 22 සංශෝධනයට ඡන්ද විමසීම 22 සම්මත වුණු ද්විත්ව පුරවැසිකම තියෙන කාටවත් ආයේ පාර්ලිමේන්තු වෙන්න බෑ ඒ නිසා බැසිල්ගේ අතිජාත ගෝලපාලියෝ සෙට් එක ඒ කියන්නේ සාගර කාර්යවසම් සංජීව ඉදිරිමාන්න ජයන්ත කැටගොඩ රංජිත් බණ්ඩාර රෝහිත අබේකුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් කොහොම හරි 22 සංශෝධනය පරද්දන්න උත්සාහ කරાવી නමුත් ආරච්චි විදියට විපක්ෂයේ සජබ නිදහස සභාව ශ්‍රී ලංකප උත්තර ලංකාව වගේ පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් 22 සංශෝධනයට ඡන්දය දෙන පාටක්ලු තියෙන්නේ ඒ අය ගාව ඡන්ද 90ක් විතර තියෙනවලු ඒ අනුව 22 දිනවන්න නම් පොහොට්ටුවේ 120න් භාගයක් ඒ කියන්නේ 60ක් විතර 22කට පක්ෂව ඡන්ද දෙන්න ඕන බැසිල්ගේ කණ්ඩායම විරුද්ධ වුණත් පොහොට්ටුවේ ඡන්ද මේ විදියට දෙකට කැඩෙයිද කියන එක බලා ගන්න පුළුවන් සිකුරාදට තමයි. හැබැයි ආණ්ඩුවේ මේ ඉන්න ගමන් රාජපක්ෂලට ගේම දීලා රනිල් එක සෙට් වෙන්න බලාගෙන ඉන්න නිමල් ලංසා, නලින් ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමජයන්ත, රොෂාන් රණසිංහ, කේහෙලිය රමුකල්ල වගේ අයට තමුන්ගේ ශක්තිය උරගා බලන්න හොඳ අවස්ථාවක් මේකෙන් එනවා. රොෂාන් රණසිංහව පොළොන්නරුවේ දිස්ත්‍රික් නායකකමෙන් අයින් කරලා සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් නායකයා විදියට පහුගියදා පත් කළෙත් රොෂාන් යටින් කරන කුමන්ත්‍රණ නාමලට බැසිල්ලට ආරංචි වුණ නිසා කියලත් කතාවක් යනවා. රොෂාන් එක්ක මන්ත්‍රීවරු 40ක් විතර වෙනම පක්ෂයක් පිටවන්න යනවා කියලත් කතාවක් ගියා පහුගිය දවස්වල. හැබැයි මේ කණ්ඩායමට පිටිපස්සෙන් ඉඳන් සපෝට් එක දෙන්නේ දැන් නාමල්ල එක්ක ඉන්නවා වගේ පෙන්නන මහින්දානන්ද කියලත් සමහරු කියනවා. මොකද පහුගිය කාලේ මහින්දානන්දත් බැසිල් එක්ක හැප්පුණා. 22න් බැසිල් එළියට විසුණොත් මහින්දානන්දටත් අසතුටු වෙන්න හේතුවක් නැහැ. මිනිහට තියෙන එකම ප්‍රශ්නේ තාම රනිල් වික්‍රමසිංහගෙන් කිසිම පිළිගැනීමක් නැති එකලු. ඒ නිසාලු දෙපැත්තටම කකුල තියාගෙන ඉන්නවයි කියන්නේ. ජාතික නායකයෙකුට වේකන්සියක්. පාර්ලිමේන්තු ඇතුලේ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් එක එක පැතිවලට බෙදිලා අච්චාරුවක් වෙලා තියෙන නිසා ඊළඟ මැතිවරණයකදී කාට බලය යයිද කියන එක ගැන ඔය ඩීලර්ස්ලා රෑට රෑට සෙට් වුණාම කතා වෙන ප්‍රධානම ටොපික් එකලු. සාමාන්‍යයෙන් දේශපාලනයේදී කණ්ඩායම්කට හිස ඔසවන්න ජාතික තලයේ නායකයෙක් ඕන. නමුත් අද ජාතික තලයේ නායකයෝ ඉන්නේ බොහොම කීප දෙනයි. මෙන්න මේ හේතුව නිසා තමයි සමහරු චන්ද්‍රිකා ගෝඨාභය වගේ හිටපු ජනාධිපති ලව ආපහු දේශපාලනයට ගේන උත්සාහ කරන්නේ. පහුගිය දිනවල ගෝඨාගේ පරණ හිතවත් සෑහෙන පිරිසක් ගෝඨා හම්බ වෙන්න ගිහින් ආයේ දේශපාලනයට එන්න කියලා ආරාධනා කළාලු. මුලින් මුලින්නම් ගෝඨා කියලා තියෙන්නේ මම කිසිම දවසක ආයේ දේශපාලනයට එන්නේ නැහැ කියලා. හැබැයි දැන් දවස් දෙක තුනකට කලින් ගෝඨා තමුන්ට ඉතාම හිතවත් කේන්දර ඔස්තර කෙනෙක්ට කතා කරලා පොඩ්ඩක් වෙලාව බලලා දෙන්න කියලා කියලා තියෙනවලු. කොහොමටත් ඔය ලොකු පුටුවල හිටපු අයට ඒක නැති වුණාම ටික කාලෙකින් ආයේ ආසාව එනවා. පේන්නේ නැද්ද මහින්ද? තාම දාල යන්න බෑනේ. ඒ නිසා ගෝටටත් ආයේ ආසාවක් හිතුනොත් පුදුම වෙන්න දෙයක්වත් නෑ. හැබැයි වැඩි තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ තියෙන විරෝධය තාම එහෙමට බැහැලා නැති එක. හැබැයි ආයේ ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න ගිනි ගේල ලොකු ට්‍රයි එකක් දෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. 22 ගොඩ දාන්න ගිය අලි සබ්‍රිට වජිරකෙන් ගැලවිල්ලක් නැති වෙලා අණ්ඩ 21 නිසා ඊයේත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හොඳටම රත් වුණාලු. මේ සතියේ පාර්ලිමේන්තු නිල කාලසටහන අනුව ලබන බ්‍රහස්පතින්දා තියෙන්නේ 21 සංශෝධනය ඉදිරිපත් කිරීම. විද්‍යදාස ඇමතිතුමා ඒ ගැන මොනවා හරි පැහැදිලි කිරීමක් තියෙනවද? සභානායක සුසිල් ප්‍රේමජයන්ත අහලා. නෑ මට අද විශේෂයෙන් කියන්න දෙයක් නෑ. මම 21 ගැන පැහැදිලි කරලා තියෙන්නේ කීප සැරයක්ම. ඇමති විජේදාස නෝක්කාඩුවට එහෙම කිව්ව විතරයි චට්ටපට ගාල වැඩේ පුපුරන්න පටන් අරන්.
මුල්ම ප්‍රතිචාරය සරත් වීරසේකරගෙන්. එතුමට කියන්න දේවල් නැති වුණාට අපිට කියන්න දේවල් තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම 20 වෙනි සංශෝධනයට ඡන්ද දුන්නා. මට බෑ ආයෙත් 19 වගේ එකකට ඡන්ද දෙන්න. ජනාධිපතිතුමනි, මම නම් ඡන්ද දෙන්නේ නැහැ. එච්චරයි. සරත් වීරසේකර කියලා දාලා. දැන් ඕකේ පාර්ලිමේන්තුවම විසිරවීම අවුරුදු 4 කළාද? ඒ ප්‍රශ්නය අහලා තියන්නේ ගම්පහ මිලන් ජයතිලක. ඒක දැන් 4 කරන්න බෑ කියලා නීතිපතිතුමා කිව්වා. විජේදාස රාජපක්ෂ එහෙම කිව්වම එහෙනම් අපි මොකටද ඡන්ද දෙන්නේ කියලා මధుර විතාන අහලා. තියෙන ව්‍යවස්ථාව හොඳ නෑ කියලා අපි හැමෝම පිළිගන්නව නම් ඇයි මේ කෑලි කෑලි සංශෝධනය කරන්නේ? අපි අලුත් ව්‍යවස්ථාවක් ගේමු. පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාර්යවසම් ඒ වෙලාවේ ගානට බෝලි උස්සල දීලා මේක ගේන්න පටන් ගත්තේ මම නෙවෙයි, ගෝඨාභය ජනාධිපතිතුමා. ඒ යෝජනාව තමයි පක්ෂනායකව අනුමත කරලා ඉස්සරහට ගෙනිච්චේ. විජේදාස ඒ පාර වැඩේ ගෝඨාභයගේ කරේ ගහලා, නෑ නෑ එතුමා කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේමු කියලා. රොමේෂ් ද සිල්වා මනෝහර ඇතුළු කණ්ඩායමකට එතුමා අලුත් ව්‍යවස්ථා වැඩේ බාර කළා. සාගර විජේදාසට කතාව මතක් කරලා, ගේන ගේනේවට අත්තුස්සන්න අපි ලෑස්ති නෑ. ඒ පාර සද්දේ දාලා තියෙන්නේ අම්පාරේ වීරසිංහ. වැඩේ රුයිතට යනවා කියලා තේරිච්ච ගමන් විදේශ ඇමති අලි සබ්‍රි කතාව වෙන පැත්තකට හරවන්න හදලා, මේ සංශෝධනය ගේන්නම වෙනවා, නැත්නම් අපිට ජාත්‍යන්තරයේ එක්ක මේ ගනුදෙනුව බේරගන්න බෑ. අලි සබ්‍රි ඒ විදිහට ජාත්‍යන්තර කාරණයක් ඇදගෙන, මම ජිනීවා යෝජනා ඔක්කොම කියෙව්වා, ව්‍යවස්ථා වෙනසක් ගැන ඒකේ යෝජනා කරලා තිබුණේ නෑනේ. ඔන්න ඒ පාර වචිර අභිවර්ධන අලි සබ්‍රිගෙන් අහලා, නෑ නෑ ජිනීවා නෙවෙයි, IMF එක ගැන මම කිව්වේ. අලි සබ්‍රිගේ ඒ උත්තරය වජිර බාරගෙන නෑ. වජිර ආයෙත් මෙහි මහලා, IMF යෝජනා ගැන නිර්දේශත් මම ඔක්කොම බැලුවා. ඒකෙත් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියලා තිබ්බේ නෑනේ. ඒ පාර නම් අලි සබ්‍රි පොඩ්ඩක් හිර වෙලා, නෑ නෑ ලියලා නෑ, ඒ වුණාට ඉතින් ඉල්ලනවා සබ්‍රි යාප්පෙන් වගේ කියලා. සර් පාර්ලිමේන්තුව වේලපහ විසිරවන්නේ නෑ කියලා හරියටම කියන්න පුළුවන්ද? ඔන්න මහින්දානන්ද මන්ත්‍රීවරුන්ට තියෙන ප්‍රශ්නේ ජනාධිපති රණිල්ගෙන් කෙලින් මහලා, මම මෙහෙම කියන්නද බලන්න එතකොට තේරෙයිද කියලා. පාර්ලිමේන්තුව විසිරවන්න කියලා ඔයා බුලත් අතක් අරන් ඇවිත් වැඳලා කිව්වත් මම විසිරවන්නේ නෑ. ජනාධිපති රණිල් කියලා ප්‍රශ්නවලින් තුනෙන් එකක් ඒකෙන් ඉවරයි. ඒත් ඉතින් හෙට මොනව වෙයිද කියලා අද කියන්න බැරි සයිස් එකක් තියෙන්නේ.